දෙවෙනි නිපාතය අභිරූපී නන්දා තෙරණියගේ ගාථා පින්වත් නන්දා නිතර ලෙඩ දුකින් පෙළෙන කුණු වෙලා යන මේ පිළිකුල් ශරීරය දෙස නුවණින්ම බලන්න සිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න හිතේ තියෙන මානය මුලින්ම උදුරලා දාන්න අවබෝධයෙන්ම මානය නැති කරලා උපශාන්තව ජීවත් වෙන්න මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නන්දානම් සික්කමානාවට නිරතුරුව අවවාද වශයෙන් වදාළ ගාථාවන්ය. චෙන්තා තෙරණියගේ ගාථා බුදු සමිඳානන් තමයි අමා නිවනට පමුණුවන මාර්ගය වන මේ බොජ්ජංග ධර්ම හත වදාළි. ඉතින් මාත් ඒ ධර්ම ඔක්කොම දියුණු කරගත්තා. මාත් ධර්මය තුලින් ඒ භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. මේ තමයි මගේ අන්තිම ශරීරය. ඉපදෙන සංසාරේ ගෙවිලා ගියා. දැන් ඉතින් ආයෙත් භවයක් නෑ. මේ වනාහි චෙන්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. සුමංගල මාතා තෙරණියගේ ගාථා හැම දෙයකින්ම මිදුණු ඔයා මෝල් ගහිනුත් නිදහස් වුණ එක තමයි හොඳ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්. මං ඒ මිනිහගේ කුඩේටවත් කැමති නෑ. මං බත්තුයපු හැලියෙනුත් පිලුණු ගඳ ආවේ. චිටි චිටි සද්දයෙන් මං මේ රාග ද්වේෂත් නැති කරලා දැම්මා. මං දැන් ගහ කෙවණට ගියාම හප්පා තියෙන සැපයක්. මං හරිම සැපසේ ධානය වඩනවා. මේ වනාහි සුමංගල මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. අට්ඨකාසී තෙරණියගේ ගාථා කාශී ජනපදයට ලැබෙන බදු ආදායම වගේම ආදායමක් ඉස්සර මට ලැබුණා. ඒ පුංචි නගරෙ හිටි මිනිස්සු ඒ ආදායමේ අගය මැනලා ඒකෙන් භාගයක වටිනකම 탁සේරු කරලා මාව අභිචාරිකා තනතුරේ තිබ්බා. එහෙත් මන් දැන් අවබෝධයෙන්මයි රූපය ගැන කලකිරිලා ඉන්නේ. ඒ නිසාමයි විරාගයටපත් වෙලා ඉන්නේ. නැවත සැරිසරන ඉපිද යන මේ සංසාරට නම් මං ආයෙත් දුවන්නේ නෑ. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මේ වනාහි අට්ඨකාසී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. චිත්තා තෙරණියගේ ගාථා මං ගොඩාක් කෙට්ටුයි. ලෙඩ වෙලා දුර්වර වෙලා ඉන්නේ. ඒත් මං හැරමිටියේ එල්ලීගෙන ගිජුකුළු පර්වතයට නැගගත්තා. පාතරේ මුණින් නවල පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතයේ මත වාඩි වුණා. මේ ජීවිතය තුල තිබ්බ අවිද්‍යාව නම් වූ කළුවර කෙලෙස් කඳ නැති කරලා දැම්මා. මේ වනාහි චිත්තා නම් රහත් ත්‍රිණිය වදාළ ගාථාවන්ය. මෙත්තිකා තෙරණියගේ ගාථා. මං ගොඩාක් දුකටපත් වෙලා හිටියේ. දුර්වල වෙලා හිටියේ. තරුණ කාලේ ගෙවිලා ගිහින් හිටියේ. ඒ වුණත් මං හැරමිටියේ එල්ලීගෙන ගිජුකුළු පර්වතයට නැග්ගා. පාතරේ මුණින් නවලා පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතයේ මත වාඩි වුණා. එතනදී තමයි මගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණේ. මාත්‍රි විද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මේ වනාහි මෙත්තිකා නම් රහත් ත්‍රිණිය වදාළ ගාථාවන්ය. මෙත්තා ත්‍රිණියගේ ගාථා. මං ඉස්සර ප්‍රාර්ථනා කළේ දිව්‍ය ලෝකයක උපදින්ටයි. සතර පෝයටම අටසිල් උපෝසතේ සමාදන් වෙලා සිල් රැක්කා. එහෙත් දැන් මං එක වරුවයි වළඳන්නේ. හිස මුඩු කරගෙන පාත්තර සිවුරු ඇතුවයි ඉන්නේ. හදවතේ තිබුණු ඔක්කොම කෙලෙස් නැති කරලා දැම්මා. දැන් මං දිව්‍ය ලෝක පතන්නේ නෑ. මේ වනාහි මෙත්තා නම් රහත් ත්‍රිණිය වදාළ ගාථාවන්ය. අභය මාතා ත්‍රිණියගේ ගාථා. පින්වත් අම්මේ, මේ යටිපතුලෙන් උඩත් කෙස්රොදින් යටත් අතර පවතින මේ කුණු වෙලා යන පිළිකුල් ශරීරය දිහා නුවණින්ම බලන්න. තම පුතා වූ අබය තෙරුන්ගේ ඒ අවවාදය අනුව මං ඒ විදියටම ජීවිතය දිහා බැලුවා. හැම රාගයක්ම නැති කරලා දැම්මා. කෙලෙස් 1000 මුලින්ම නැති කරලා දැම්මා. දැන් මං සිහිල්ුණ කෙනෙක්. නිවිලා ගිය කෙනෙක්. මේ වනාහි අභය මාතා නම් රහත් ත්‍රිණිය වදාළ ගාථාවන්ය. අභයා ත්‍රිණියගේ ගාථා. පින්වත් අභයා, පෘථග්ජන උදවිය ඇලී වාසය කරන මේ ශරීරය බිඳිලා යන එකක්. මම මේ කාරණය අවබෝධ කරගෙන ඉතා හොඳ සිහියෙන්ම කිසි බලාපොරොත්තුවක් නැතිව අත්හැරලා දානවා. බොහෝ දුක්ඛම් කටළු ඇති මේ ජීවිතය තුළ මං ඇලුනේ ධර්මයේ අප්‍රමාදී වීමටයි. තණ්හාව නැති වෙලා ගියා. මම නිවනටපත් වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මේ වනාහි අභයා නම් රහත් ත්‍රිණිය වදාළ ගාථාවන්ය. සාමා තෙරණියගේ ගාථා. ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණෙම නෑ. සිත කොහෙත්ම දමනය කරගන්නට බැරි වුණා. මම දවසට 4-5 වතාවක් ආරාමෙන් නික්මිලා ගියා. ඒත් මං මේ වතාවේදී 8 වෙනි රාත්‍රිය ගෙවෙනකොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා. මං මේ දුක් සහිත ජීවිතය නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කළේ. තණ්හාව ක්ෂය වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මේ වනාහි සාමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. දෙවැනි නිපාතය නිමාවිය ගාථා 2 බැගින් වදාළ කොටස නිමාවිය.